ලොකුලූණු භෝගය ඇමරලිඩ්යේසියේ කුලයට අයත් භෝගයක් වන අතර එය උද්භිද විද්‍යාත්මකව ඇලියුම් සීපා ලෙස හඳුන්වයි. ශ්‍රී ලංකාවේ ලොකුලූණු වැඩියෙන් වගා කරනු ලබන්නේ මාතලේ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සහ මහවැලි එච් කලාපයට අයත් ප්‍රදේශවලයි. තවද කුරුණෑගල පොළොන්නරුව යාපනය යන දිස්ත්‍රික්කවලද සුළු වශයෙන් වගා කරනු ලබනවා. ලොකුලූණු කියන මාතෘකාව දිනෙන් දිනම රට තුළ කතාබහ ලක් වෙනවා. දිනෙන් දින මේක මාධ්‍ය හරහා ලොකු ප්‍රශ්න ගොඩක් එක කතා වෙනවා. එතකොට මේකට ප්‍රධානම හේතුව වෙන්නේ ලොකුලූණු වල ඉහළ යන මිල. එතකොට මේක අපි විශ්ලේෂණය කරලා බලපුවාම අපි ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2023 වසරේ යලකන්නේ ලොකුලූණු වගාව අපි කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් හෙක්ටයාර 300කට ආසන්න ප්‍රමාණයක්. එතකොට ඒත් එක්කම අපේ නිෂ්පාදනුනේ හෙක්ටර් ටොන් 7000ක් විතර ආසන්න ප්‍රමාණයක්. එතකොට මේත් එක්ක අපිට ලොකුලූණු වෙළඳපොළට ගියපු නැති හින්දා ලොකුලූණු අපිට ගෙන්නන්නවා පිට රටින්. හැබැයි දැන් අපිට සිද්ධ වෙනවා ලොකුලූණු වගාව නැවත බිම් මට්ටමින්ම මුල් මට්ටමින්ම ලොකුලූණු වගාව පටන් ගන්න. එතකොට ඒකට දැන් අපිට බිම් මට්ටමින්ම ලොකුලූණු පටන් ගන්න වෙන හින්දා අපි බලපුවාම මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලෙන් තමයි 140ක් විතර ජාතික අවශ්‍යතාවයෙන් ලොකුලූණු සපයන්නේ. එතකොට අපි තීරණය කරා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අපි සාකච්ඡා කරලා අපි තීරණය කරා මේ ලොකුලූණු නිෂ්පාදන වැඩසටහන නැවත වතාවක් දඹුල්ලෙන් අපි පටන් ගමු කියලා. එතකොට මේකේ ඊළඟ කාරණේ තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපි ඉලක්ක කරන්නේ මේ දැනට අපේ සාමාන්‍ය අස්වැන්න වෙන්නේ හෙක්ටයාරකට මෙට්‍රික් ටොන් 20ක් කිලෝ 20ක් කිලෝ 20000ක්. එතකොට මේ කිලෝ 20000 දෙගුණ කරන්න අපි ගාව තාක්ෂණයේ තියෙනවා. ඒ තාක්ෂණය බිඳු ජල සම්පාදන කට්ටලයක් එක්ක ඒ වගේම පොහොර දෙන්න ඒ වගේම උස් පාත්තිත් එක්ක දෙන තාක්ෂණික කට්ටලයක් තියෙනවා. අපි උත්සාහ කරන්නේ මේ තාක්ෂණික කට්ටලය ජනගත කරලා හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 40ක් දක්වා මේ සාමාන්‍ය අස්වැන්න වැඩි කරන්න. මේ අද වැඩසටහන ආරම්භක වැඩසටහනක් පමණක් වෙනවා. අනිත් ප්‍රදේශවලත් මේ වැනි වූ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී ලොකුලූණු වගාව ප්‍රචලිත කරන්න. එහෙම වුණොත් අපිට මේ 2024 යලකන්නේට යම් කිසි ප්‍රමාණයක් අපි උත්සාහ කරනවා හෙක්ටයාර 4500ක් විතර ප්‍රමාණයක් වගාව බසරයක් රට තුළ ඇති කරන්න. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා ලොකුලූණු මෙට්‍රික් ටොන් 90000ක් 80000ක් විතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා ජාතික අවශ්‍යතාවයන් සුළු හෝ ප්‍රමාණයක් අපිට නිෂ්පාදනය කරගන්න. හැකි සෑම වගාබිමකම ලොකුලූණු වගා කර මෙවර යලකන්නයේදී අස්වනු ලබා ලොකුලූණු වලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණ ඇතිව කටයුතු කිරීමයි මෙම වැඩසටහනේ මූලික අරමුණ. විශාල ලාභයක් ගන්න පුළුවන් භෝගයක්. රුපියල් 200ට විකුණ ගත්තොත් කිලෝ එකක් අපිට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් හෙක්ටයාරකට මෙට්‍රික් ටොන් 20ක් ආව නම් අපිට අනිවාර්යයෙන්ම මිලියන 4ක් විතර ගන්න පුළුවන්. එකට එකක් ලාභයි. නැවතත් මේ මාර්කට් ගන්න ගොවි මහත්තුරු අපේ මාර්කට් ගන්න අපි වැඩසටහන ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ගම්දොරින් ගොවි බිමට කියලා මේ වැඩසටහනේ ප්‍රධානම අරමුණ තමයි හැම ගොවියෙක්ම. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කෘෂි ව්‍යාප්තියක වේදී නැත්නම් ඕනම මැසේජ් එකක් අපිට ගොඩාක් අර ප්‍රතිඵලදායක විදිහට යම් කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි තනි පුද්ගල හමුව කියන එක. මේ නැත්නම් එක පුද්ගලික ඉලක්ක කරලා එයාට විතරක් අමතන එක. මොකද අපි පණිවිඩ දෙන්නේ පුළුවන් තරම් වගා කරන්න. ඒ වගේම තමයි වගා කරන මේ භෝග වලට අනිවාර්යයෙන්ම භෝග හදද්දී අපි අනිවාර්යයෙන්ම උස්පාති දාන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම තියෙනවා නම් බිඳු ජල සම්පාදන කට්ටලේ පාවිච්චි කරන්න කියන එක. ගොඩාක් වෙලාවට අපි කරන්නේ මේ බක්කේ පාති එහෙම නැත්නම් ලියදි වල තමයි හිටවන ක්‍රමය තියෙන්නේ. එතකොට වැස්සක් වැස්සොත් එහෙම ඊට පස්සේ ඕකේ එකතු වෙන වතුර. වතුර එකතු වීම නිසා මොකද වෙන්නේ? ඉක්මනටම රෝග වලට පාත්‍ර වෙනවා. ගොඩාක් වගාවල් විනාශ වෙනවා විශේෂයෙන් බැක්ටීරියා වලට සහ දිලිර වලින්. ඒ වගේම තමයි අපි දන්නවා සාමාන්‍ය මේ ලුණු පවුලට අවශ්‍යම එකක් තමයි මේ සල්ප. ඒක නිසා අනිවාර්යයෙන්ම කාබනික පොර පාවිච්චි කරන්න ඕනේ ලුණු වගාවට. ඒ වගේම තමයි අපි කියන්නේ අනිවාර්යයෙන්ම කරදහිය පාවිච්චි කරන්න ඕනේ. මොකද කරදහිය නැත්නම් පිලිසූ දහිය පාවිච්චි කිරීම තුළින් ඇතිවන පසේ ඇතිවන දිලිර රෝග ගොඩාක් අඩු කරගන්න පුළුවන්. අපි කියන්නේ සාමාන්‍ය ජූනි ජූලි අගෝස්තු මාසවල මේක හිට වෙන්න ඕනේ. ඇසි දින ගණන අපි ගත්තොත් රේනි ඩේස් කියන එක රේනි ඩේස් අඩුම මෙන්න මේ කාලවල. ඒ කියන්නේ පැය 12ට වැඩිය අවු වැටෙන කාලේ හරියටම අතිපීත වෙන්න අන්න ඒ කාලේ. ඒතර අපි සැලසුමක් හදලා තියෙනවා කාලසටහනක් හදලා තියෙනවා මෙන්න මේ කාලේ ඉඳන් මෙන්න මේ කාලේ නිකන් මේ වගාව පිටවගෙන යන්න කියලා. ඉතින් මේ පණිවිඩ ටික තමයි අද අපි යන්නේ. මේකෙදී අපිට උදව් වෙනවා ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්ම විද්‍යාල විශේෂයෙන්ම කුරුණසාලේ කෘෂිකර්ම විද්‍යාලේ පැල්ලෙහෙර කෘෂිකර්ම විද්‍යාලේ සහ අනුරාධපුර කෘෂිකර්ම විද්‍යාලේ ශිෂ්‍ය දුවදරුවන් සම්බන්ධ වෙනවා.
මේ පණිවිඩය ගෙනියන්න ඒත් එක්කම සම්බන්ධ වෙන පෙරදින විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යා අංශ විශේෂසම ඉතින් මේක මූලික වෙලා කරන්නේ අපේ මේ මධ්‍යම පළාත් කුසකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරී විශේෂ මේ කුසකර්ම උපදේශක මහතුන් සහ තාක්ෂණික සහකාර මහතුරු මේ වැඩසටහනට මාතලේ දිස්ත්‍රික්කයේ තාක්ෂණික නිලධාරීන් විතරක් නෙවෙයි නුවරළි දිස්ත්‍රික්කයේ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම තාක්ෂණික නිලධාරී මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ ඒගොල්ලන්ගෙන් අපි ප්‍රශ්නාවලියක් ලබා දෙනවා. ඒ ප්‍රශ්නාවලියත් එක්කම ඒකේ තොරතුරුත් එක්ක අපි ඒගොල්ලන් අපේ කණ්ඩායම විදිහට වගාව අවසන් වෙනකන් ඒගොල්ලත් එක්ක අපේ ළඟ ඉන්න විදිහට අපි වැඩසටහනක් හදලා තියෙනවා. අවම නිෂ්පාදන වියදමක් යටතේ ලොකු ලූණු වගාවට කෘෂිතාක්ෂණික අත්වලක් ලබා දීමේ අරමුණ ඇතිව තමයි ගම්දොරින් ගොවිබිමට වැඩසටහන ක්‍රියාත්මක වුණේ. කණ්ඩායම් 20ක් ගොවි මහතුරු හම්බෙන්න මේ වෙනකොට යනවා මේ එක කණ්ඩායමක නිලධාරි කණ්ඩායම. දැන් ඇත්තටම චමිල මහත්තයා මෙතනට දායක වෙලා ඉන්නවා ජල කළමනාකරණ අංශය විදිහට ක්ෂේත්‍රභෝග පරීක්ෂණ ආයතනයෙන්. මම හිතන්නේ චමිල මහත්තයාට පණිවිඩයක් දෙන්න පුළුවන් බිඳු ජල සම්පාදන පද්ධතියත් එක්ක කොහොමද ලුණු අස්සන ඉහළට ගන්න කියලා. එහෙම නේද? ඔව් මුතු මහත්තයා, ඇත්තටම කියනවා නම් දැන් අපි අද දවසේ කතා කරන විශේෂ තාක්ෂණික කරුණු කාරණා කීපයක් තියෙනවා. එතනින් ප්‍රධානම දෙයක් තමයි අපි ගොවියොන්ට නිතරම තහවුරු කරලා කියන දේ තමයි පුළුවන් තරම් උස් වූ පාත්ති වලට යොමු වෙන්න කියන කාරණය. මොකද ඒක බක්කී පාත්ති ක්‍රමයට ගිහිල්ලා ඒගොල්ලෝ ගොඩක් හම්බෙච්ච තත්ත්වය ඒගොල්ලන්ට අත්දැකීම් තියෙනවා. ඉතින් ඒවා වළක්වා ගන්න නම් අපි උස් වූ පාත්ති වලට යන්න කියන එක අවධාරණයෙන් කියන කාරණයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒ උස් වූ පාත්ති වලට යන අතරතුරම අපි ඉතින් හඳුන්වලා දීලා තියෙන මේ බිඳු ජල සම්පාදනය පාදක කරගත්ත ශස්ත්‍ර විද්‍යාත්මක පැකේජ් එක ක්‍රියාත්මක කිරීම තුළින් දැනට ගන්න ආස්වැන්න වගේ දෙගුණයක් ගස්වැන්නක් ඒගොල්ලන්ට ඉතා පහසුවෙන් ගැනීම හැකියාව තියෙනවා. ජල සම්පාදනය විතරක් නෙමෙයි නේද බුද්ධික මහත්තයා, අපිට සාම්ප්‍රදායික විදිහට කරපු මතුපිට ජල සම්පාදනය ක්‍රමය වුණත් දියුණු විදිහට කරලා මේ ක්‍රමෙන් ගොඩ යාමේ අවස්ථාවක් තියෙනවා. අපි ඒ ගැනත් දැනුවත් කිරීම කරනවා. ඔව්, ඇත්තටම මතුපිට ජල සම්පාදන ක්‍රමයේදී ගත්තාම බිඳු ජල සම්පාදනයෙන් අපිට වෙන වෙනම ජලය සම්පාදනය කරන්න පුළුවන් ප්‍රශ්නයක් නොවන විදිහට. නමුත් මතුපිට ජල සම්පාදනයේදී ප්‍රධානම කාරණිය තමයි අපි වෙනම කාණු පද්ධතියක් අවශ්‍ය වෙනවා පාත්ති වලට වෙන වෙනම වතුර දාන්න. ගොඩක් වෙලාවට ගොවි මහතුරුන්ගෙන් වෙන වැරදි දෙයක් තමයි යම්කිසි වගා කරපු පාත්තියක් හරහා ඊළඟ පාත්ති වලට වතුර ගන්න එක. එහෙම ගත්තාම මුල් පාත්තියේ වතුර එන හලවෙනි කොටසේ ලෙඩක් හැදුනොත්, දිලිර ලෙඩක්, බැක්ටීරියා ලෙඩක් හැදුනොත් ඒක එතනින් පල්ලේ හැදින පාත්ති වලට බොහොම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. මේ ක්‍රමයක් අපි ශේෂ්ත්‍රයේදී දැකපු අඩුපාඩු මේවා තමයි අපි ගොවි මහතුරු දැනුවත් කරන්නේ. එතකොට මතුපිට බිඳු ජල සම්පාදන පද්ධතියක් නැහැ කියලා මට ලුණු වගා කරන්න බෑ කියන එක නෙමෙයි අපි කතා කරන්නේ. අපි ඒක නැතුවත් අපිට වගා කරන්න පුළුවන් කරනවා දැනට. අනිත් එක තමයි මම ගුණපූර්ණයක් කරන්නම්, මතුපිට ජල සම්පාදනයේදී වගේම බිඳු ජල සම්පාදනයේදී මේ කාබනික පොහොර එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය භාවිතය හරිම වැදගත් වෙනවා. එතකොට වැඩිපුර ප්‍රමාණයක් පාත්තියේ ජලය රැඳිලා තියෙනවත් අපි පොදාපු පොහොර ටික වැඩිපුර ප්‍රමාණයක් ශාකයට උරලා ගන්නත්, ඒ වගේම තමයි ලෙඩ රෝග පාලනය කරගන්නත් මේ කාබනික ද්‍රව්‍ය ගොඩක් වැදගත් වෙනවා. එතනක ප්‍රධානත්වය වැදගත්ම දෙයක් තමයි කරදහය අවාදහය. ඉතින් මේක සුවිශේෂී කාරණයක්. අපිට පහසුවෙන්ම අපේ තියෙන පාත්තියේ තියෙන තදගතිය නැති කරලා දාගන්න, භෝගයට හිතකර විදිහට පසේ තත්ත්වේ හදාගන්න, අපි දාන පෝෂක ටික ආරක්ෂා කරගන්න, ඒ වගේම රෝගකාරක ව්‍යාප්තිය අඩු කරගන්න වැදගත් වෙන ලොකු දෙයක් තමයි මේ කරදහය. ඉතින් අපේ ගොවි මහතුරුගේ යොමුවීම අඩුයි. නමුත් අපි මේ වැඩසටහන් තුළින් පුළුවන් තරම් උත්සාහ ගන්නේ ඒ වගේ තාක්ෂණයන් ගමට ගෙනල්ලා මේ නිෂ්පාදිතතාවය වැඩි කරගන්න. අපි බලමු මේ කන් ඉවර වෙනකොට ඔබලාගේ අරමුණ ඉස්සරහට අපිට ගන්න පුළුවන්ද කියලා. ඒකට දෙන මහන්සිය තමයි මේ කරන්නේ. තාක්ෂණික වශයෙන් අපි දායක වීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසියට අපින් ඕන වෙලාවක ඔයාලට හම්බෙනවා. ඒ තාක්ෂණය පිළිපදින එක තමයි ඔයාලගේ ප්‍රධානම කාරණය වෙන්නේ. ඒ අනුව අපි බලමු මේ රටට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. එමන යම් ගොවි මහතුන් මේ කර්තව්‍යයේදී විශේෂ ශක්තියක් ලබා දුන්නා. ඒ සඳහා ලැබුණු නායකත්වයත් ඉතාමත් වැදගත්. මේ ලුණු වගාව සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මෙහාට පැමිණිලා ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මම හිතන්නේ ගොවි මහතුරුන්ට මේක වැදගත් වෙයි ඉදිරියේදී මේ ලුණු වගාව කර ගැනීම සඳහා.
මේ පල්ටාව රංගිරිකම කියන මේ ගම්මාන වල තමයි බීලුණෝක ඉස්සල්ලාම පටන් ගත්තා බීජ එහෙම හදන්න පටන් ගත්තෙත් අපිම තමයි පසුගිය කාලවලදී කෘමිනාශක දිලීරනාශක පොහොර හිගයත් එක්ක ඒ වගේ මිලත් එක්ක ගොවි මහත්තුන්ට මේ වගාව කරගෙන යන්න බැරි අපහසුතාවයක් තිබුණා ඇත්තරම වගාව නැත්තරම නැති වෙලා තිබුණේ දැන් මේ ප්‍රවර්ධන වැඩසටහනත් එක්ක බීලුණු වගාවට උයන් යමු වෙයි කියලා අපි ඉතින් බලාපොරොත්තු වෙනවා ලොකුලුණු වගාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මාතලේ දිස්ත්‍රික්කයේ කිඹිස්ස කෘෂිකර්ම උපදේශක කොට්ටාසය විශේෂිත වූ කලාපයක්. කිඹිස්ස කෘෂිකර්ම උපදේශක කොට්ටාසය කියන්නේ මෙතන ලොකුලුණු වගාවේ මාතලේ දිස්ත්‍රික්කයේ ආරම්භක ස්ථානගතව නිවැරදි අතරම 1980 වගේ කාලේ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් මේ කිඹිස්ස කොට්ටාසය ලොකුලුණු වගාව ආරම්භ කරා. විවිධ හේතු නිසා ලොකුලුණු වගාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගත්තා. පහුගිය 2023 යලකන්නේ වෙනකොට කිඹිස්ස කෘෂිකර්ම ප්‍රදේශ කොට්ටාසයේ හෙක්ටයාර 15ක් දක්වා ලොකුලුණු වගාව අපසරිය අඩු වුණා. ඒ වගේම බීජ නිෂ්පාදනයත් කිලෝ ග්‍රෑම් 200ක් වගේ ප්‍රමාණයකට අඩු වුණා. ඉතින් ඒ නිසා තමයි අතරම මේ වගේ මේ ගබඩාවල සහ මේත්කෙන් තත්ත ඇති වෙලා තියෙන්නේ. ගොවි මහතුන් හඳා දැනුවත් කරමින් ඉදිරි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ මූලික වැඩසටහන විදිහට කිඹිස්ස කෘෂිකර්ම ප්‍රදේශ කොට්ටාසයේදී අද ආරම්භ කරා ගම්දොරින් ගොවිබිමට කියන වැඩසටහනයි. කලාපය තුල මානව සම්පත නිසි කළමනාකරණයට ලක් කිරීම ඕනෑම වැඩසටහනක සාර්ථකත්වයට හේතු වෙනවා. එමෙන්ම තාක්ෂණික උපක්‍රම හැකිතාක් භාවිත කිරීමත් ඉතාමත් වැදගත්. දැන් අපිට තියෙන මූලික ගැටලු තමයි ලුණු වගාවට ලුණු වගාවේ මේ මුලින්ම අපි මේ බීජ නිෂ්පාදනය පටන් ගන්නවා. ඒ පටන් ගන්න දා සිට මාස 6ක වගේ කාලයක් අපිට යනවා මේ ලුණු වගාවට. හැබැයි මේ වගාවෙන් ගොය ඈත් වෙන්න මූලික කරුණු තියෙනවා. වෙළඳ පොළ පැත්තෙන් ගත්තොත් මේට අවශ්‍ය දිලීරනාශක වල මිල අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒකට සාමාන්‍ය ලුණු වගාව ගොය සමහර ගොය ඉන්නවා අක්කරේ සිට අක්කර 5 10 15 වගා කරපු ගොයියුන් ඉන්නවා. ඒ ගොයිය අද මේ වගාවෙන් ඈත්ම වෙලා ගිහින් තියෙනවා. ඒ මොකද හේතුව මේ වගාවට කිසිම මිලක් නැහැ. එහෙනම් අපිට සාධාරණ මිලක් ලබා දෙන්න. ඒ මිල තමයි අපි ඉල්ලන්නේ රුපියල් 200ක මිලක්. ඒ මිල ලබා දෙන්න ඒ ලබා දෙන තුර අපිට පුළුවන් මේ වගාව අපේ රටට ඇති වෙන විදිහට අපිට මේ වගාව නිෂ්පාදනය ඉහළ දාගන්න පුළුවන් අපිට. අපිට පිටරටවල ලුණු අවශ්‍ය නැහැ. තමන්ගේ රටේ තියෙන නිෂ්පාදනය ඉහළ දාලා තමන්ගේ රටේ ජනතාවට ඒක පරිභෝජනයට ලබා දෙන්න පුළුවන්. සමාජීය මෙන්ම තාක්ෂණික අභියෝගත් අපහමුවේ තිබෙනවා. මේ සඳහා ගොවි මහතුන් හා තාක්ෂණික නිලධාරීන් එක්ව එම අභියෝග ජය ගැනීම සඳහා කඩිනමින් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවයක්ව පවතිනවා. නැවතත් ලොකුලුණු වගාව සඳහා උනන්දු කරන්න තමයි උත්සාහ ගන්නෙ 2024 යලකන්නේ. ඉතින් හෙක්ටයාර 2000ක ලුණු වගාව මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාපනය කිරීම සඳහා තමයි අපේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම එතකොට විශේෂ මිල්ලීමක් කරනවා ගොවි ලොකුලුණු වගාවෙන් ඈත් වෙලා ඉන්න මේ ප්‍රදේශවල සියලුම ගොවි මහත්තුරුන්ට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ක සම්බන්ධ වෙන්න. නැවතත් මාතලේ දිස්ත්‍රික්කයේ ලොකුලුණු වගාව පෙර තිබ්බ තත්ත්වයට පත් කර ගැනීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියනවා. අපි එසේනම් රට තුල සෑම බිම්මඟලක්ම වවා ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැංවීමට එකාමෙන් වැඩ කර රට ගොඩ නගමු.